පසුගිය ජූනි 13 වනදා කොවිඩ් මරණ 57ක් තහවුරු වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2203ක් දක්වා ඉහළ ගොස් තිබුණා. පසුගිය 13 වනදා සිදු වී ඇති කොවිඩ් මරණ 57න් 32 දෙනෙකු පිරිමි පුත්කලින් වන අතර කාන්තාවන් 25 දෙනෙකුද ඇතුළත් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 2324 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. ඒ අතුරින් පුත්කලින් 2259 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව 225922ක් දක්වා ඉහළ ගියා. ඉන් පුත්කලින් 190464 දෙනෙකු මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ පුත්කලින් 33255 දෙනෙකු පමණයි. රට අගුරු දාලා මේ හතර වෙන සුමානේ යන්නේ මුලදී පටන් ගනිද්දී අපේ රෝහල්වල රෝගීන්ගේ සංඛ්‍යාව ඉතාම අධික වශයෙන් හිටියා. රෝහල්වල ඒ අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇඳවල්වලට අවශ්‍ය රෝගීන් ප්‍රමාණයට වඩා හිටියා. දැඩි සත්කාර ඒකක ඉතාම වේගයෙන් පිරිලා ගියා. ඉතින් ඒක නිසා අපිට ඒ අවස්ථාවේදී ඒ රට අගුළු දැමීමේ කාර්යය ඉතාමත්ම අත්‍යවශ්‍ය වුණා. ඒ වෙලාවේ රට අගුළු දැමීමකට භාජනය නොවුණා නම් එහෙම අපේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ලොකු කඩාවැටීමකට පත් වෙනවා. ඉතින් ඒක නිසා ඒ තීරණය ඒ අවස්ථාවේදී ගැනීම සම්බන්ධව අපි රජයට ස්තුතිවන්ත වෙනවා. දැන් අපි මේ අගුළු දැමීමත් එක්ක සුමාන තුනක් යනකොට අපි යම්කිසි ප්‍රතිඵලයක් දකිමින් සිටින වෙලාව. ඒතර මේකකදී සාමාන්‍යයෙන් මුලදී රෝගීන් අඩුවීමකුත් ඉන්න අනතුරුව පසුව මරණ අඩුවීමකුත් තමයි සාමාන්‍යයෙන් දකින්නට සිද්ධ වෙන්නේ. ඉතින් මේ වෙනකොට අපිට යම්කිසි රෝගීන්ගේ අඩුවක් දකීමට තාම පටන් ගන්නවා විතරයි. ඉතින් අපිට හිතාගන්න පුළුවන් මේ වෛරසය තීව්‍ර ආකාරයට මිනිස්සුන්ට ආසාදනය කරන බවත් ඒක පාලනය කිරීමට තියෙන අපහසුතාවය කියන එකත් මේ හැසිරීමෙන්ම අපිට වටහා ගන්න පුළුවන්. මොකද අපිට තවත් සුමානයක් මේ රජය සංචරණ සීමා පනවා තියෙන වෙලාවේ ලොක්ඩවුන් එක පනවා තියෙන වෙලාවේ මේක රජයකට පමණක් කළ හැකි දෙයක් නෙමෙයි. මේක රටේ ජනතාව මේක ගැන දැනුවත්ව මේක පාලනය කිරීමේ අවශ්‍යතාවයක් තියෙනවා. මේ අතර ගත වූ පැය 24 නිරෝධායන නීති සහ සංචරණ සීමා කඩකළ පුත්කලින් 1300කට අධික පිරිසක් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.